අයිබෝන් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම උදේෂ්වන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල මැදින් පුන් පොහෝ දිනයේ අදයි සියත අමාවැස්ස කන්දේ විහාරස්ථානයේ සිට ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ජිනීවා සමුළුවට ඉදිරිපත් කරයි කෑගල්ලේරි අනුතුරකින් අඹසැමියුවලක් ජීවිතක්ෂයට හයකට තුවාල දෙවන වකුගඩු රෝහල ජනපති අතින් ජනතා අයිතියට රට වෙනස් විය යුත්තේ කෙසේද අගමැති පහදයි ණය ගෙවන්න ආපු ආණ්ඩුව තවත් ණය වෙලා හිටපු මහ බැංකු අධිපති කියයි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය කාර්යාලය සකස් කරන ලද වාර්තාව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලින් මහත්මිය ජිනීවා මානව හිමිකම් සමුළුවට අද ඉදිරිපත් කරනු ලැබුවා මෙවරුට ශ්‍රී ලංකාවේ නියෝජිතින් සමුළුවේදී සිය අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර අප සූදානම් ඔබ වෙත ගෙන එන්නට. සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මෙවර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අලුත්ම ඓතිහාසික කන්දේ විහාරස්ථානයේ සිට දවස පුරා විකාශය කරනු ලැබුවා. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුපු මැදින්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. බුදුරජාණන් වහන්සේ තම පියාගේ ආරාධනාවකට අනුව සිය ජාතීන් වැහෙද කීමට කිඹුල්වත් නුවරට වැඩම කරන්නේ අදවන් වූ පොහෝ දිනකයි. මේට අමතරව ශාක්‍යයන්ගේ මානීය විඳැමීම, සුද්ධෝදන පිය රජු තෙවන වරට සිය පුතුට වන්දනා කිරීම, සුද්ධෝදන රජු මාර්ගඵල ලබා ගැනීම, යශෝදරා දේවියගේ ගුණ වර්ණනා කිරීම, රාහුල කුමරු පැවිදි කිරීම වැනි බෞද්ධ ඉතිහාසයේ වැදගත් අවස්ථා කිහිපයක්ම සිදුපු උතුම් පොහෝ දිනයක් ලෙස මැදින්පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකියි. මේ අතර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අලුත්කම ඓතිහාසික කන්ති විහාරස්ථානයේදී අද උදැසන ආරම්භ වුණා. උදැසන 6ට ආරම්භ වූ පෝතා වැඩසටහනේ උවැසි උවැසියන් පංචශීලයේ පිහිටුවීම ඓතිහාසික කන්ති විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍ය දංකෙටියේ සංවර හිමියන් විසින් සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුව මහවිලච්චියේ ධම්මනදී හිමියන් සහ ඓතිහාසික කන්ති විහාරවාසී රාජකීය පඬිතු පූජ්‍යපාද මුණසිංහගොඩ කස්සප හිමියන් විසින් උදැසන ධර්මදේශනයේ සිදු කළා. සංසාර වත්තේ හැම තැනකම දුකක් තියෙනවා. ජීවිතයේ දුකක් තමයි. නමුත් ඒ දුක නිතර හිත හිත ඉන්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. අනතුරුව එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය කඹුරාවල රේවතනා හිමියන් විසින් භාවනා වැඩසටහන මෙහෙවනු ලැබුවා. ඇහෙන හඬවල් මොනවද කියලා හොඳට හිත යොමු කරන්න. තමන්ගේ වම් කනට ඇහෙන හඬවල් වලට හිත යොමු කරන්න. ඒ වගේම දකුණු කනට ඇහෙන හඬවල් වලට හිත යොමු කරන්න. දැන් පොදුවේ තමන්ට ඇහෙන හඬවල් මොනවද කියලා හොඳට ඓතිහාසික අලුත්කම කන්ති විහාරයේ සිට බුද්ධ පූජා පින්කම පවත්වනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාංශ අධිපති බේරුවල ශ්‍රී මංගලාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පින්නවල සංඝ සුමන හිමියන්ගේ මෙහෙයවීමෙන් ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට කැපවීමේ වැදගත්කම ඇතුළු ශාසනික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙවර අමාවැස්ස දම්සභා මණ්ඩපයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා. මේ දෙව් මිනිසුන්ට ගහකොළ සතාසීපාවා ගැන පවා දේශනාකට වදාළ හැම දෙනාටම අයිති වූ ඉගැන්වීම අන්තර්ගත දෙයක් තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. අපට අවශ්‍ය කරන්නේ පිරිසුදු දහමක් දර්ශනයක්. ඒ දහම දර්ශනය රැකිලා තින්නේ ත්‍රිපිටකය තුළයි. දන් දෙන
සිල් රකින්න එක ඊටාම වටිනෝ ඊටාම ශ්‍රේෂ්ඨ හැබැයි ඊට සමගාමීව භාවනා කරලා පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් ඒක තමයි විශාලම සවස්යාමේ සුමතුර කාව්‍යමය ධර්මදේශනයේ ඓතිහාසික කන්ති විහාරවාසී විචිත්‍ර කාව්‍ය ධර්මදේශක පූජ්‍ය අවිත්තාවේ සාජිත හිමියන් විසින් පවත්වනු ලැබුවා පුතාව විකුණනවා මුදල්ලරං ඕනෙවතත් ඉතාලියේ මිලානු නුවර ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍ය ඔලපුඩුවේ ධම්මික හිමියන්ගේ ධර්මදේශනයේ පැවැත්වීමෙන් අනතුරුව මෙවර සියත අමාවැස්ස පෝතා සජීව විකාශයේ නිමවටපත් වුණේ සදහවත් උවැසි උවැසියන් සිල්පවාරණය කිරීමෙන් අනතුරුවයි. රටේ අහිංසක ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යන සුබසාධන සේවා තවදුරටත් ශක්තිමත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අනුරාධපුර මෙත් සිරිසේවන වකුගඩු රෝගී සායන සත්කාර සුබසාධන හා පරීක්ෂණ මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 437ක මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් අනුරාධපුර මහරෝහලට අනුබද්ධව ඉදිකරන ලද මෙත් සිරිසෙවන වකුගඩු රෝගී සහන සත්කාර සුබසාධන හා පරීක්ෂණ මධ්‍යස්ථානය අද පෙරවරුවේ ජනතා අයිතියට පවරා දුන්නා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙහි සමුරු ඵලක නිරාවරණය කර වකුගඩු රෝගී සහන සත්කාර සුබසාධන හා පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට දෙක්ුණා. රජයේ කිසිදු මුදලක් වැය නොකරමින් ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව ගොඩනංවන ලද ජාතික වකුගඩු අරමුදලේ පූර්ණ ප්‍රතිපාදන මත මෙම වකුගඩු රෝගී සහන සත්කාර සුබසාධන හා පරීක්ෂණ මධ්‍යස්ථානය ඉදිකර තිබෙනවා. ඒ දිවයිනේ විවිධ පළාත්වල ඉදිකරන වකුගඩු රෝගී සහන සත්කාර සුබසාධන හා පරීක්ෂණ මධ්‍යස්ථානවල දෙවන මධ්‍යස්ථානය ලෙසයි. මෙහි පළමු මධ්‍යස්ථානයේ පසුගියදා ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුවේ මහනුවරදී. අපි අද වැඩ කරන විටත් රජයේ පිළිබඳව කුමන විදිහේ විවේචන තිබුණත් මහජන සේවාවන් අඩාල වෙන්නේ නැතුව ඒවා ශක්තිමත් කරමින් පෙර කාලයට පසු කාලයට වඩා මූලික වශයෙන්ම ඒ සේවාවන්ට ප්‍රමුඛත්වයක් දෙමින් අපි කටයුතු කරලා තිබෙනවා. අපි මේ සෑම දෙයක්ම කරන්නේ අසරණ දුප්පත් ජනතාව සඳහායි. මේ සෞඛ්‍ය සේවාවෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්නේ දුප්පත් ජනතාව. මේ රටේ වකුගඩු රෝගයට ලක්වන්නේ දුප්පත් ජනතාව. මේක පොහොසතුන්ට හැදෙන රෝගයක් නොවන බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඒ රෝගයට ලක් වුණාම දන්නවා එක් පවුලක කෙනෙක් සමහරලාට ඒ මුළු පවුලටම මේ රෝගය ව්‍යාප්ත වෙලා වැළඳිලා මුළු පවුලක් පිටින් විනාශ වෙනවා. මා විශ්වාස කරනවා ඉදිරි අවුරුදු කීපය තුළ මේ ගෙනියන වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් කරමින් මේ හඳුනා නොගත් වකුගඩු රෝගයේ වශයෙන් හඳුන්වන. ඒ වගේම මුලින්ම හැඳින්වුවේ රජරට වකුගඩු රෝගය කියලා. නමුත් අද මේ රටේ 3/2 ප්‍රදේශයක මේ වකුගඩු රෝගය තිබෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රමුඛත්වය දීලා තිබෙන්නේ. මේ අසරණ දුප්පත් රෝගීන් වෙනුවෙන් අපි සෑම අතින්ම අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් ඒ වගේම සම්පූර්ණයෙන් මේ රෝගය අපේ රටෙන් තුරන් කරන්න අපි සියලු දෙනාම කැපවීමෙන් වැඩ කරමු කියන ගෞරවණීය ඉල්ලීම කරමින් එමෙන් මත පෙරවරුවේ ශ්‍රමණීය විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව 600 වැනි ප්‍රතිආශ්‍රිත කරන ජලපද්ධති විවෘත කිරීමට සහභාගී වුණා. නව තාක්ෂණය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වෙනසක් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ දින ෆයර්සයිඩ් චැට් ව්‍යාපාරික සංවාදයට සහභාගී වෙමින්. ෆයර්සයිඩ් චැට් නම් ව්‍යාපාරික සංවාදයට ඊයේ දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා. එම අවස්ථාවට මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් සහ පෞද්ගලිකාංශයේ ව්‍යාපාරිකයින් දෙක්ව සිටියා. මම ෆයර් සයිඩ් එකට ආවේ ගිනි ගොඩක් ළඟට ආවහම මොකක් හරි දෙයක් පිච්චෙන්න ඕන කියලා දැනගෙනයි. හැබැයි මෙතනදී ඒක මාෂ්මෙලෝස් වෙන්නේ නැති බව නම් පැහැදිලි. මම මේ උත්සවයට එන්නට කලින් පාර්ලිමේන්තුවේ හිටියේ. මම ටිකක් සූදානම් වෙලයි ආවේ මේ අවස්ථාවට. මම මුහුණ දෙන සමහර ප්‍රශ්න දිහා බැලුවහම පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ ප්‍රශ්න සමග ඔබට මාව සහ රජයේ පුළුස්සන්න හිතන එක. හැබැයි අපි ඔබේ එක බලාපොරොත්තුවක් බව මතක තබා ගන්න. අපි 2015 වර්ෂයේදී රජය බහර ගන්න මොහොතේදී රටේ ආර්ථිකය ඉතා නරක ස්ථානයකයි තිබුණේ. ඒ ඉතාම දුෂ්කර කාලයක්.
එහෙත් අපේ රජය වැඩ කරන්න පටන් ගත්ත මොහොතේදී මගේ මුදල් අමාත්‍යවරයා විසින් රාජ්‍ය සේවකීන්ට හොඳ වැටුප් වැඩිවීමක් සිදු කළා. කිසිම රජයක් අපි කරපු විදිහට වැඩ කරන්න අකමැති වෙයි. පසු 2017 සහ 2018 යන වර්ෂවන විට මෙම ආර්ථික තත්ත්වය ඉහළට රැගෙන එන්නට හැකි වුණා. ශ්‍රී ලංකාව වෙනස් විය යුතුයි. අපි නව තාක්ෂණයට අවධානය දිය යුතුයි. ඒ වගේම අපේ නිෂ්පාදන ක්‍රියාවලීන් වැඩි දියුණු විය යුතුයි. ඒ විතරක් නෙවෙයි අපේ කෘෂිකර්මාන්තය නවීකරණය කළ යුතුයි. එයයි අපි තීරුම් ගත යුතු වන්නේ. What can you do to pull the country out of the current debt trap? I think we've done the first part. So now we are to the next step, which is the transformation of the economy in the next 5 years. You do achieve that, and I think by 2030, the country will be able to reduce its debt. We have to... Dhammika, can I ask you a quick question? Now, to get to a developed country, we need to have a per capita of about 12,500 US. What are some of the ideas that you have? To get Sri Lanka there. මම 2014 ඉඳලා අද වෙනකම් 5 years මම මේක can first 2 years මොකද $4,000 trap වෙනවා කියලා World Bank හැමතැනම තියනවා. ඒක හින්දා අපි ඉස්සෙල්ලාම 14-15 growth එක නැති වෙනකොට අපි දැක්කා මේක trap වෙන්නේ යන්නේ කියලා. Then last 5 years only $50 වලින් තමයි GDP එක ඒ වගේ වැඩි වෙන්නේ. ඒතර $50 වලින් වැඩි වුණොත් 12,000 වලට යන්න 160 years යනවා. මම last 3 years මේ සම්බන්ධව study කරලා තියෙනවා. මේ subject එක හොඳට බැලුවා මොකද්ද රටට කරන්න පුළුවන් කියලා. අපිට තනිච් එක දෙයක් තමයි මේක nation එක brand කරන්න ඕනේ, productivity and innovation ගේන්න ඕනේ, agriculture and food security එක තියෙන්න ඕනේ. ඊට අමතරව precision social development and poverty reduction එකක් තියෙන්න ඕනේ. ගෙවර නිහඬව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැය පරාජයට පත් කිරීම සඳහා මෙවර කටයුතු කරන ඇතැයි තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. තංගල්ල ප්‍රාදේශීය සභාවේ අභිනවෙන් එදි කළ කාර්යාල ගොඩනැගිල්ල අද පෙරවරු විවෘත කෙරුණා. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් බලන්න හරිම ආඩම්බරයෙන් කියනවා ඔහුගේ ආණ්ඩුව වගේ නෙමෙයි මේ ආණ්ඩුව හරිම දක්ෂයි. අපි ආදායම දෙගුණ කරා. බොහොම ලේසි. ආදායම දෙගුණ කරන්නේ කොහොමද? බාදු දෙගුණ කරනවා. අපි මේ ආණ්ඩුව දෙගුණ කරා. හැබැයි බරපැටෙන්නේ කාටද? තමුන්නාංශලට බරපැටෙන්නේ. වරාය වික්ක අපි ණයක් ගත්තා ණය වැඩි කියලා කිව්වා. එහෙනම් විකුණන්න ණය ගියොතා ණයට ඉන්නට ගවල ඉවර කරන්න. එහෙම කරේ නැහැ. නායතික බාණ්ඩාගාරයේ තියලා කෑවා ඉතින් මම දැක්කා Facebook එකේ නම් අපි දැන් ඉන්නේ කළුවරේ අතපත ගානෝ කියනවා. හැබැයි නොරොජ්ජෝලේ මම බැනුම් අහහ හැදුවේ නැත්තම් මුළු රටක් මේ පළාතේ මිනිස්සු තරහ කරගෙන හැදුවේ නැත්තම් මේ අඳුරේ තමයි 140ක් මේ රටේ. ඒක තමයි ඇත්ත කතාව. අපි විශ්වාස කරනවා පැහැදිලි ලෙස ඊපාර නිහඬ වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර අපිත් එක්ක මේ අයවැයට විරුද්ධව ඡන්ද දෙන්න ඉදිරිපත් වෙයි කියන විශ්වාසය අපිට තියාගෙන අපි සමුනාංශය සිය දෙනාටම සුබනාදිකයක් අපතේ. මේ අතර අමාත්‍යම් සිසිල ධර්මදේශනා මාලාවේ 186 වන ධර්මදේශනය අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්ුණා. ඒ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර අමාත්‍යම් සිසිල ධර්මදේශනයේ පවත්වනු ලැබුවේ පූජ්‍ය ගිනිමැල්ගහ ධම්මබෝධි ස්වාමින් වහන්සේ විසින්. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය කාර්යාලය සකස් කරන ලද ජගත් මානවහිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් මානවහිමිකම් සමුළුවට ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය කාර්යාලය සකස් කරන ලද වාර්තාව ජගත් මානවහිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් ජිනීවා මානවහිමිකම් සමුළුවට අද ඉදිරිපත් කළා. ඊතරතුරු වෙතයි අප දැන් යොමු වන්නේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය වූ මිචෙල් බැචලෙට් මහත්මිය විසින් අද මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී ඉදිරිපත් කරනු ලැබුවා. අදට වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළ අතර ලක්නජිය මේ වන විටත් ඒ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද යහපත් ප්‍රතිචාර දක්වනු ලැබුවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් පළ කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාර්තුණ මහතා මානව හිමිකම් සම්බන්ධ
සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවේ සියලුම කරුණු තමා පිළි නොගන්නා බවත් ඇතැම් කරුණු පිළිගන්නා බවත් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ලක්නජී මගින් අදාළ යෝජනාවලිය වෙනුවෙන් පෙන්නුම් කර ඇති ප්‍රගතිශීලී ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ ලෙස අදහස් පළ කළ අමාත්‍යවරයා තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම වෙනුව රජය මගින් ගෙන යන සංහිඳියා වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධාරණය කර සිටියා. රටේ පාර්ලිමේන්තුව තුළ වර්තමානයේ විවාදයට ගැනීමින් පවතින 2019 අයවැය තුළින්ද රුපියල් මිලියන 500ක් වෙන් කරමින් අතුරුදන් වූ තැනැත්තන්ට හානිපූර්ණයටද රජය අවධානය යොමු වූ බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් ප්‍රකාශ කර සිටියා. මේ අතර ජාත්‍යන්තර අධිකරණයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ශ්‍රී ලංකානු ව්‍යවස්ථාව මගින් ඉඩකඩ නොමැති බවත් එසේ දෙමුහුන් අධිකරණයක් පිහිටුවමින් විදෙස් මිනිසුරුවන් ලංකාව වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේ නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර බලයකින් සම්මත විය යුතු අතර ජනමත විචාරණයක්ද අත්‍යවශ්‍ය වන අතර එම කරුණු දෙක සපුරා ගැනීමෙන් තොරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ නොහැකි බවද මෙහිදී අවධාරණය කර සිටියා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල කරුණපණ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් අමුසම යුවළ ජීවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු තුවාල ලැබුවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල කරුණපුරම් ප්‍රදේශයේදී මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් සහ කොළඹ සිට මාතලේ දෙසට ධාවනය වූ ලංකම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද දහවල් අනතුරක් සිදු වූ අතර මෝටර් රථයට පිටුපසින් පැමිණි වෑන් රථයක්ද මෙම අනතුරට ලක් වුණා. අනතුරින් මෝටර රථයේ සහ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර එහිදී බරපතල තත්ත්වයේ පසු වූ මෝටර රථයේ ගමන්ගත් අමුසැමි යුවළක් ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය සඳහන් කළා. මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 61 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචි මෝටර රථයේ රියදුරු සහ ඔහුගේ බිරිඳ වූ 54 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ. අනතුරු සිදුවන අවස්ථාවේදී මෝටර රථයේ පුද්ගලයන් 5 දෙනෙකු ගමන් කර තිබෙනවා. අනතුරු සම්බන්ධයෙන් ලංකම බස් රථයේ රියදුරු කෑගල්ල පොලිසිය විසින් අත්තරංගුඩගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මෙලියත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. බෙලියත්තු පොලිස් සභාවේ පල්ලත්තර දෙබොක්කාව මොදරාවල ප්‍රදේශයේ නිවසක් තුලදී පුද්ගලයෙකුට වෙඩිවැදි ඇති බවට ඔහුගේ මව විසින් ඥාතියෙකුට කළ දැනුම් දීමකින් අනතුරුව ඔහු විසින් වෙඩිවැදි සිටි පුද්ගලයා තංගල්ල මූලික රෝහල වෙත අද උදැසන ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. පසුව මොහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසු අනාවරණය වී ඇත්තේ මෙලෙස වෙඩි ප්‍රහාරට ලක් වී ඇත්තේ බෙලියත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වූ කපිල ප්‍රියදර්ශන නැමැත්තා බවයි. මොහු බෙලියත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් වගේම බෙලියත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කරනවා. මේ වෙඩි තැබීමෙන් මොහුගේ පාදයකට තුවාල සිදුවෙලා වෙඩි වැදුණු මේ තුවාලකරුගේ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් විමර්ශනයට ලක් වෙලා තිබෙනවා. මේ තුවාලකරු තුවාල ලබා වැටී සිට ඇඳ යට තිබී සොයා ගැනීමට හැකියාව ලැබුණ බෙලියත්ත පොලිසියට බෝර 12 පතුරම් තුවක්කුවකුත් පතුරම් 4කුත් කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදු කළේ දැන පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බෙලියත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. ලබන සැප්තැම්බර් මාසයෙන් පසුව රටේ තීන්දුව ඇත්තේ ජනතාව සතුව බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කළුතර පහළ හෙවන්සු ප්‍රදේශයේදී කළ මෙරිල් කාර්යබසම් ගම උදාකම්මානේ ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් තාවකාලික බහරකරු මේ අපිට තියෙන්නේ අස්තිර රැකියා ස්ථිර නැ මේවා ස්ථිරද අස්ථිරද කරන්නේ තමුන්නාන්සේලාගේ කතරේ. දැන් ඔබලා දන්නවා පහුගිය කාලවකවානුවේදී යුද ජයග්‍රහණයේ නාමෙන් කවුද පෝෂණය වුණේ, කවුද මේ රට බහරකරුවන් හැටියට මෙහෙවනව වෙනුවට සින්නක්කර ඔප්පුවේ අයිතිකරුවන් හැටියට කවුද හැසිරුනේ? ඒවට උත්තර දෙන්න අවශ්‍ය නැහැ, තමුන්නාන්සේලා දන්නවා. එහෙනම් මිත්‍රවරුනි සැප්තැම්බර් මාසෙන් පස්සේ තීන්දුව තියන්නේ ඔබලගේ. ඔබලා තීන්දුව කරන්නට ඕන සුකිත මුත්
මුදිත රටේ පුංචි මිනිහගේ පවුලද එහෙම නැත්නම් රටේ රජ පවුලද එහෙම තමයි උන්වහන්සේලා තීන්දුව කරන්නේ මේ රටේ බොහොම බුද්ධිමත් උගත් ජනතාවක් ඉන්න ජනතාව දන්නවා එනකොට ජනතාව දන්නවා එක් එක්කෙනා එක එක වෙට්ටු දානකොට බලන්න අද බොහෝ දෙනෙක් කතා කරන්නේ ජනාධිපතිවරණ ගැන කවුද ජනාධිපති පුටුවට යන්නේ කවුද අපේක්ෂකත්වයේ ලබන්නේ හැබැයි කවුරුත් කතා කරන්නේ මේ ඉඩම් ප්‍රශ්න විසඳීම ගෙවල් ඉදිකිරීම රැකී රක්ෂා ලබා දීම සහන ලබා දීම ඒව ගැන කතා කරන්නේ අපේ රජයේ අය පමණයි ණය පියවීමට පැමිණි වත්මන් ආණ්ඩුව මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන ගණනින් ණය ලබා ගන්න ඇති බව මහබැංකු හිටපු අධිපති අජිත් නිවට් කබ්‍රාල් මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව සඳහන් කළා. 2015 සිට 2019 දක්වා මේ අවුරුදු 4 තුලදී නිකුත් කරලා තියෙනවා අපේ රජයේ අවුරුදු 7 කාලයේදී නිකුත් කරපු බැඳුම් කරවලට සාපේක්ෂව 71%ක් වැඩිපුර නිකුත් කරලා තියෙනවා. මේ රජය ආවේ ලොකු නායකන්දක ඉන්නේ කියලා කිව්වා. අපි ඇවිල්ලා ණය ගන්නෙ නැහැයි කියලා කිව්වා. රනිල් වික්‍රමසිංහ කිව්වා අපිට තියෙන්නේ ණය කන්දරාව අඩු කරගන්නේ කියලා. ඒ කියපු රජය ඇමරිකානු ඩොලර් මිලියන 10,050ක ණය කන්දරාව කරන් තිනවා මේ අවුරුදු 4 තුලදී. අපි නිකුත් කරපු බැඳුම් කරේට තිබුණේ පොලි අනුපාතයේ 5.125යි. කියන්නේ 5.11 තිබිච්ච පොලි අනුපාතය දැන් වැඩි කරගෙන තිනවා 6.8 දක්වා. අවදානම වැඩි වෙන්න පොලි අනුපාතය වැඩි වෙනවා. අද වෙනකොට මේ ඩොලර් වලින් ගත්ත බැඳුම් කරවලට ගෙවල තියෙන වැඩි ගාණ ඇමරිකානු ඩොලර් මිලියන 834ක් වෙලා තියෙනවා. අදක්ෂ ආර්ථික පාලනය නිසා පමණක් අපේ රටට වැඩිපුර පොලියක් ගෙවන්න වෙලා තියෙනවා රුපියල් බිලියන 151ක. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ නිමාවට පත්වන්නේ. අපි යලිත් හමු යමු රාත්‍රී 9:30ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ සන්ධ්‍යාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.